අයිබෝවන් ඔයගොල්ලන් හැම දෙනාටම ලංකාවේ මේ වන විට ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියන් අතරින් ඉතාම ජනප්‍රිය රංගන ශිල්පිනිය විදියට තරින්දි ෆර්නාන්ඩෝ හඳුන්වන්න පුළුවන්. කොහොම වුණත් මේ දවස්වල සමාජ ජාලා හරහා තරින්දි ගැන පතිරෙන කටකතා නම් එච්චර හොඳ ඒවා නෙමෙයි. ඉතින් අපි හිතුවා මේ කතාවල ඇත්ත නැත්ත දැනගන්න තරින්දිත් එක්කම ටිකක් කතා කරන්න. විඩියෝකට යන්නවත්තේ මතක් කරනවා සත්‍ය ගවේෂක ටීවී අපේ YouTube නාලිකාව ඔයගොල්ලෝ තවමත් subscribe කරලා නැත්තම් අපිව මේ වෙලාවේ subscribe කරන්න කියලා. ඉතින් තරින්දි අපිට දැනගන්න ලැබුණා ඔයා මේ වන විට නළුවෙක් එක්ක living together ඉන්නවා කියලා. ඇත්තද ඒක? මෙහෙමයි, මේ විදිහ සමාජ ජාලාවල මම ගැන එක එක කටකතා ගොඩක් පැතිරෙනවා. ඒ කටකතා වලින් එකක් තමයි මම ජනප්‍රිය නළුවෙක් එක්ක living together ඉන්නවා කියන එක. ඒ වගේම සමහර අය කියනවා මම නළුවෙක් එක්ක විවාහ වෙලා දැන් දික්කසාද වෙලා ඉන්නේ කියලාත්. මට නම් මේ කතා ගැන කියන්න තියෙන්නේ මේ කතා ඔක්කොම බොරු. ශාරීරික සම්බන්ධතා පවත්වන්නවත් ලිවින් ටුගෙදර් ඉන්නවත් ඒ වගේම හොරාට විවාහ වෙලා ආයි දික්කසාද වෙන්නවත් මට ඕන නැහැ. අනික එහෙම දේවල් වෙලා තියෙනවා නම් මම ඒ ගැන කියන්න බය වෙන්නෙත් නැහැ. හැබැයි මට ප්‍රේම සම්බන්ධයක් තිබිලා තියෙනවා. ඒත් ඒක එක එක ප්‍රශ්න නිසා ඒ සම්බන්ධතාවය නැති වෙලා තියෙනවා. එච්චරයි. කොහොම වුණත් තනිදි පසුගිය දවසක මුහුණු පොතේ සටහනක් ලියලා තිබ්බා ආදරේ නිදහස් කියලා. ආදරේ නිදහස් කළා කියලා. ඇත්තටම ඔබේ සම්බන්ධය නතර වුණාද? ඔව්, මම මුහුණු පොතේ සටහනක් තියලා තිබ්බා ආදරේ නිදහස් කළා කියලා. හැබැයි ඒ ආදරේ නිදහස් කළා නිදහසට ආදරේ කරමි කියලා. සමහර අය මේක තේරුම් අරන් තිබ්බේ වැරදි විදිහට. ඒ මම මගේ පෙම්වතා අත්හැරිය කියලා. ඒක මගේ හිතට නිකන් ආව අදහසක්. එහෙම නැතුව මම මගේ පෙම්වතාව අයින් කරේ නැහැ. මගේ ආදර සම්බන්ධතාවවලදී මගේ නිදහස නැති වුණ අවස්ථා නැතුවම නෙවෙයි. හැබැයි ඒ සටහන දැම්මේ ඒ නිසා නම් නෙවෙයි. ඇත්තටම තරින්දි ඔයාට මොන වගේ පෙම්වතෙක්ද ඕන? මම ඇත්තටම බලාපොරොත්තු වෙන පෙම්වතා තාම ඉන්නේ මගේ හිත ඇතුලේ. මට එයාව තාම මීට් වෙලා නැහැ. මම ආදරයේදී පවුල් පසුබිම, සල්ලි, රැකියාව, වත්පොහසත්කම් ලස්සන බලන්නේ නැහැ. මම හොයන්නේ හොඳ ගුණ යහපත් කෙනෙක්. ඒ වගේම මාව තේරුම් අරගෙන මගේ ගමනට සහාය දෙන කෙනෙක්. පිරිමින්ගෙන් මම දැක්ක හොඳම පිරිමියා මගේ තාත්තා විතරයි. මගේ අම්මා නැති වුණේ මම පොඩි කාලෙදී. තාත්තා තමයි පොඩි කාලේ ඉඳලම මාව මේ තත්ත්වයට ගෙනාවේ. මම හොයන්නේ මගේ තාත්තා වගේ කෙනෙක්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. වීඩියෝ ගැන ඔයගොල්ලන් මොනවද හිතන්නේ? තරින්දි ගැන ඔයගොල්ලන් මොනවද හිතන්නේ? තරින්දි ගැන ගොඩක් කටකතා පැතිරුණාට තරින්දිට ආදරය කරන ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාව ගොඩක් දෙනෙක් ඇයට තවමත් ඒ විදිහටම ආදරය කරනවා කියලා අපි දන්නවා. සමහර කතා ගොඩක් දෙනෙක් කිව්වට ඒ වගේ ඇත්ත නැත්ත අපි කවුරුත්ම දන්නේ නැහැ. ඉතින් ඒ වගේ දෙයක් තමයි තරින්දි මේතනදී සඳහන් කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට හිතන හැම දෙයක්ම අපිත් එක්ක කමෙන්ට් එකක් විදිහට ඉදිරිපත් කරන්නත් අමතක කරන්න එපා. සත්‍ය ගවේෂක ටීවී අපේ YouTube නාලිකාව ඔයගොල්ලෝ තවමත් subscribe කරලා නැත්නම් අපිව මේ වෙලාවේ subscribe කරන්න කියලා අපි ඔයගොල්ලන්ට ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි ගිහින් එන්නම්. ඔයගොල්ලන් හැම දිනාටම බෙහෙවින්ම ස්තුතියි.